රන්දිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන මේ මහ පොළවේ අපි අතරලා දාපු ඉඩකඩ කොයිතරම් තිබෙනවද ඒ මහ පොළව ඔබේ දෑතින් සරුසාර කරන්න පුළුවන් නම් හෙට දවසේ පළබර අස්වැන්නක් උදා කරගන්න හැකියාව තිබෙනවා ITN රන්දිමට අරුණැල්ල කෘෂි කාර්මික ගවේෂණාත්මක වැඩසටහන හරහා අපි නිරන්තරයෙන් ඔබේ වටපිටාව සරුසාර කරගන්න ආකාරය ඔබට කියා දෙනවා ගොවිතැනට එහෙමත් නැත්නම් ඕනෑම වගාවකට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ජලය කියලා කියන්නේ. ගොවිතැනක් භෝගයක් සාර්ථක කරගන්න සාර්ථක ඵලදායක ලබා ගන්න ජලය කොයි විදිහටද ඒ වෙනුවෙන් යොදවන්න ඕන කියන කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍යයි. අපිට ඕන ඕන විදිහට ජලය දැම්ම කියලා සාරවත් අස්වැන්නක් හොඳ ඵලදායක ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ගොවිතැන වෙත ජලය සම්පාදනය කරන ක්‍රමවේදයන් රසක් තිබෙනවා ඒ හා සම්බන්ධ විද්‍යාත්මක අපි අද දවසේ ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සහකාර අධ්‍යක්ෂ රොෂාන් පෙරේර මහත්මයාත් එක්ක තමයි අපි මේ ජල සම්පාදන ක්‍රම පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ සහකාර අධ්‍යක්ෂ රොෂාන් පෙරේර මහත්මයා ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මම කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න දැන් වගාවන් වෙත ගොවිතැන වෙත ජලය සපයන ක්‍රමවේදයන් නැත්නම් සුද්ද්‍ර ජල සම්පාදන ක්‍රමවේදයන් රසක් තිබෙනවා මොනවද මේ සුද්ද්‍ර ජල සම්පාදන ක්‍රමවේදයන් කියලා කියන්නේ ඔය ඇත්තරම මේ ජලය සම්පාදනය කරන ක්‍රමවේදයන් කියලා කිව්වහම අපි ඈත අතීතයේ භාවිතා කරපු පිටාර ජල සම්පාදන ක්‍රම එහෙම නැත්නම් තීරු ජල සම්පාදන ක්‍රම ඇලිවැටි ජල සම්පාදන ක්‍රම වෙන්න පුළුවන් අපි ඒකෙන් පොඩ්ඩක් විශේෂ වෙලා තමයි අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුද්ද්‍ර ජල සම්පාදනය සම්බන්ධයෙන් ඇත්තම සුද්ද්‍ර ජල සම්පාදනය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මේකේ මූලික අරමුණක් තියෙනවා සුද්ද්‍ර ජල සම්පාදනය කියන එකේ සුද්ද්‍ර ජල සම්පාදනයේ මූලික අරමුණ වෙන්නේ අපි පසේ එහෙම නැත්නම් භෝග වගා කරන භූමියේ මූලමණ්ඩල කලාපයේ විශේෂයෙන් අනුනාගෙන මේ මූලමණ්ඩල කලාපයට ප්‍රමාණවත් පරිදි ජලය සැපීම තමයි සුද්ද්‍ර ජල සම්පාදනයේ අරමුණ වෙන්නේ. එතකොට මේ සුද්ද්‍ර ජල සම්පාදනයේ ප්‍රධාන ආකාර දෙකකුත් අපි අඳුන ගන්නවා විසිරුම් ජල සම්පාදනය සහ බිඳු ජල සම්පාදනය කියලා. කෘෂිකර්මාන්තය පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම වර්තමානයේ තිබෙන අර්බුදකාරී තත්වයක් තමයි මේ ශ්‍රම සම්පත හොයාගන්නේ කොහොමද මේ වෙනුවෙන් ශ්‍රමය කාලය වැය කරන්නට ඉන්න ප්‍රමාණය හරිම අඩු වෙලා තිබෙනවා සහකාර අධ්‍යක්ෂතුමා සඳහන් කළා වගේ මේ විසිරුම් ජල සම්පාදන ක්‍රමය හරහා හැකියාව ලැබෙනවා ශ්‍රම දායකත්වය අඩු කරගෙන ඉතා හොඳ වගාවක් දක්වා තමන්ගේ වගා ශාස්ත්‍රයේ පරිවර්තනය කරගන්න මේ විසිරුම් ජල සම්පාදන ක්‍රමය හරහා ඒ වගේමයි මම හිතන්නේ ජල සම්පත පරිභෝජනය කරද්දී නැත්නම් ජල හිඟයට විසඳුමක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්ද? සුද්ද්‍ර ජල සම්පාදන පද්ධතිය එහෙම නැත්නම් මේ නවීන තාක්ෂණික ජල සම්පාදන ක්‍රම ශාස්ත්‍රයට හඳුන්වලා දීමේ ඊළඟ ප්‍රධාන අරමුණ වෙන්නේ ජලය ඉතිරි කර ගැනීම කියන කතාව. එතකොට ඇත්තටම අපි සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රමයක කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම 140ක් 60ක් විතර කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ජල ප්‍රභවයකින් නිදහස් කරන ජලයෙන් 140ක් පමණ. ඒ කියන්නේ අපි ජලයේ ලීටර 100ක් නිදහස් කරොත් ලීටර 40ක් අවම වශයෙන් ලීටර 40ක් උපරිම වශයෙන් ලීටර 60ක් අතර පරාසයක ප්‍රමාණයක් තමයි භෝග නිෂ්පාදනයට දායක වෙන්නේ. එතකොට 160ක් අපතේ යෑමක් සිද්ධ වෙනවා. එතකොට නමුත් අපි කතා කරන මේ විසිරුම් ජල සම්පාදනයේදී විශේෂයෙන්ම 70ක් 75ක පමණ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි ජලයේ ලීටර 100ක් නිදහස් කරොත් ජලයේ ලීටර 70ක්ම භෝග නිෂ්පාදනයට දායක වෙනවා. එතකොට ඒක ප්‍රධාන වාසියක්. ජලයේ ගෙන යන මාර්ග සංවෘත නල පද්ධතියක් හරහා තමයි අපි ශේෂ්ත්‍රය කරාම යනකල් ජලය ගෙන යන්නේ. එතකොට මාර්ග හරහා සිද්ධ වෙන හානියත් අපි අවම එහෙම නැත්නම් ශූන්‍ය කරලා තියෙනවා. එතකොට ඒ වාසි දෙකින්ද ජලය ඉතිරි කර ගැනීම විශේෂ හැකියාවක් තියෙනවා. මෙවැනි ජල සම්පාදන ක්‍රමයක් භාවිතා කිරීම තුලින් රන්දිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන වගාවන් වෙත විසිරුම් ජල සම්පාදන ක්‍රමය හරහා ජලය සම්පාදනය කිරීම පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම මෙහි තිබෙන ප්‍රයෝජනවත් බව පිළිබඳව කතා බහ කළා සහකාර අධ්‍යක්ෂතුමා දැන් අපි දැන් මෙවැනි ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හරහා කිසියම් වාසි පද්ධතියක් ගොවි ජනතාවට අවශ්‍ය වෙනවනේ මොනවද ඒ වාසි? ඇත්තටම විශේෂ වාසියක් තමයි දැන් අපි මේක හඳුන්වලා දීමේදී අපි කියන දෙයක් තියෙනවා සුද්ද්‍ර ජල සම්පාදන ක්‍රමයක් බිඳු වෙන්න පුළුවන් විසිරුම් වෙන්න පුළුවන් ජල සම්පාදන ක්‍රමයක් භාවිතා කළ හැකි නම් අස්වැන්න ඉහළ නංවාගත හැකි කියලා අපි කියලා දෙනවා.
මේ අස්වැන්න ඉහළ නංවාගත හැක්කේ කෙසේද කියලා අපි කතා කරොත් එහෙම අපි දකින සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රම බොහෝමයකදී සමහර විට සිද්ධ වෙනවා ශේෂ්ත්‍රයේ ජලයෙන් පුරවා දැමීම. එතකොට මේ ශේෂ්ත්‍රයේ ජලයෙන් පුරවා දැමීම සුදුසු වෙන්නේ අපි කතා කරන භෝග පරාසය තුළ වී භෝගයට පමණයි. අපි කතා කරන එළවලු පළතුරු වැනි භෝගවලදී ශේෂ්ත්‍රයේ පුරා ජලයේ විසිරුවා හැල්ල මේක ජලයෙන් පුරවා තැබීම තුළ ශේෂ්ත්‍ර භෝගයේ යම්කිසි ආතතියකට ලක් වෙනවා. මේ ලක් වෙන ආතතිය තුළ භෝග නිෂ්පාදනයේ අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි පසේ තියෙන ජලය ගැන කතා කරොත් එහෙම විශේෂයෙන්ම භෝග නිෂ්පාදනයට හිත කරයි කියලා කියන්නේ පස ශේෂ්ත්‍ර ධාරිතාවයේ පවත්වා ගැනීම. මේක යම්කිසි තාක්ෂණික කරුණක්. නමුත් මේ ශේෂ්ත්‍ර ධාරිතාවයේ පවත්වා ගැනීමට විශේෂයෙන් දායක වෙනවා මේ අපි කතා කරන සුද්ධ ජල සම්පාදන ක්‍රම. ඒ නිසාම අපිට හැකියාවක් ලැබෙනවා ශේෂ්ත්‍රය එහෙම නැත්නම් පස ශේෂ්ත්‍ර ධාරිතාවයේ පවත්වා ගැනීම නිසාම භෝග නිෂ්පාදනයේ උපරිම වෙලා භෝගයේ අස්වැන්න විභව අස්වැන්නට ආසන්න මට්ටමකට ළඟා කරගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. ඒ තුල ගොවියාට විශේෂ වාසියක් ලැබෙනවා. සාමාන්‍ය සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රම භාවිත කරන ගොවියෙකුට වඩා මේ පුද්ගලයාට හැකියාව ලැබෙනවා වැඩි අස්වැන්න ලබා ගන්න. ඒක විශේෂ වාසියක්. වර්තමානයේ තුල ලොකු ප්‍රවණතාවක් තිබෙනවා Tamange ගෙවත්ත ඉලක්ක කරගෙන ගෙවත්තේ මොනව හරි භෝග වගා කරන එක නැත්නම් ගෙවත්ත සරුපිරි ගෙවත්තක් බවට පත් කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඒ වගේම තමයි සුළු පරිමාණ වශයෙන් මහා පරිමාණ වශයෙන් Tamange ශේෂ්ත්‍රය වගා බිම සිදු කරන ගොවි මහත්තුරුත් ඉන්නවා. මේ සියලු දෙනාට එක විදිහට මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි විශේෂයෙන් කතා කරේ විසුරුම් ජල සම්පාදනයේ නිසා මේ විසුරුම් ජල සම්පාදන පද්ධතිය තුළත් තව ආකාර කීපයක් අපිට අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විසුරු ජල සම්පාදන පද්ධතිය ඇතුලේ තව විවිධාංගීකරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි යොදා ගන්න ශේෂ්ත්‍රයේ ප්‍රමාණය අනුව භෝගයේ ස්වභාවය අනුව අපි යොදා ගන්නේ වාණිජ මට්ටමේ වගාවකටද එහෙම නැත්නම් ගෙවතු මට්ටමේ වගාවකටද එවැනි යම් යම් නිර්ණායක මත අපිට හැකියාව ලැබෙනවා මේ සුද්ධ ජල සම්පාදන පද්ධතිය තෝරා ගැනීමට. එතකොට අපිට පුළුවන් දැන් මෙතන අපි ශේෂ්ත්‍රයේ පෙන්වන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් ආකාර හතරක් තියෙනවා මේ ශේෂ්ත්‍රයේ යොදලා. මෙතන තියෙනවා බ්ලේඩ් ස්ප්‍රින්ක්ලර්ස්, ඒ කියන්නේ බ්ලේඩ් ආකාරයට ජලය විසිරවන විසිරුම් ජල සම්පාදන පද්ධතිය ආකාරයක්. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ ඉම්පැක්ට් ආකාරයේ විසිරුම් හිස් සවි කරලා තියෙනවා. ඊට පස්සේ ඊටාම කුඩා ආකාරයේ අපි කියන ඒවට මිනි ස්ප්‍රින්ක්ලර්ස් කියලා කුඩා පරිමාණ විසිරුම් හිස්. ඊටත් එහාට ගිහිල්ලා යම්කිසි පැලයක මුලටම අපි ජල විසිරුමක් ලබා දීමට අවශ්‍ය නම් කුඩා පරිමාණයේ මයික්‍රෝ ස්ප්‍රේ කියලා අපි කියනවා. එවැනි ආකාරයේ විසිරුම් හිසුත් අපිට දැක ගැනීම හැකියාව තියෙනවා. මේ ආකාර හතරම අපිට දැක ගැනීම හැකියාව තියෙනවා. අපිට කැමති ආකාරයකට ශේෂ්ත්‍රයේ ස්වභාවය භෝගයේ ස්වභාවය අනුව මේ විසිරුම් හිස් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. Taman වගා කරන ශේෂ්ත්‍රයේ ප්‍රමාණය අනුව සහ භෝග වර්ගවල විවිධත්වයේ අනුව ජල සම්පාදන ක්‍රමවේදය ප්‍රභේද ගන්වලා විවිධ ආකාරයෙන් යොදව ගන්න පුළුවන් කියලා සහකාර අධ්‍යක්ෂතුමා සඳහන් කළා. ශේෂ්ත්‍රයේ විවිධත්වයත් ඉතාම වැදගත්. මම හිතන්නේ භෝගවල විවිධත්වය මොන වගේ භෝගවලටද මේ ජල සම්පාදන ක්‍රමය ආයෝජනය කරන්න පුළුවන්? ඔය අතරම අපි විශේෂයෙන්ම විසිරුම් ජල සම්පාදන පද්ධතියක් යෙදුවාම ශේෂ්ත්‍රයේ පුරහවටම වතුර ලැබෙනවා. දැන් බිඳු ජල සම්පාදන පද්ධතියක් අපි යෙදුවොත් නම් භෝගයේ මූලමණ්ඩල කලාපය වෙන් කරලා භෝගයේ මුලටම ජලය දීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් විසිරුම් ජල සම්පාදන පද්ධතියකදී අපි භෝග වගා කරන ශේෂ්ත්‍රයේ පුරහම වතුර යෙදීමක් සිද්ධ වෙනවා. එතකොට ඊටාම කෙටි පරතරවලින් සිටවන භෝග සඳහා අපි විශේෂයෙන් කතා කරොත් එහෙම රන්ල භෝග වෙන්න පුළුවන්, මිරිස් වගේ භෝගයක් වෙන්න පුළුවන්, උඩරට එළවලු භෝග වෙන්න පුළුවන්. එවැනි විශේෂ වගාවන් වලදී අපි ශේෂ්ත්‍රයේ ඊටාම ආසන්න පරතරයන් කෙටි පරතරයන් වලින් භෝග සිටවීම සිද්ධ කරනවා. එවැනි භෝග සඳහා විසිරුම් ජල සම්පාදන පද්ධතිය යොදා ගැනීමේදී කාර්යක්ෂමතාවය තවත් ඉහළ නංවන්න පුළුවන්. මොකද අපි යොදන ජලය සම්පූර්ණයෙන්ම වගේ භෝග නිෂ්පාදනයට දායක කර ගැනීම හැකියාව ලැබෙනවා භෝග ශේෂ්ත්‍රයේ පුරහම විසිරලා තියෙන නිසා. ඉතින් එතකොට එහෙම අපි යොදා ගන්න මම අර කලින් කිව්ව විසිරුම් ජල සම්පාදන ආකාර හතරේදී ඒ හතර වෙනස් වෙන ආකාරයත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. විසිරුම් හිස අපි වර්ග කරන ආකාරය අනුව විසිරුම් හිසෙන් නිදහස් කරන ජල බිඳිතිවල ප්‍රමාණය කොච්චර පරාසයකට ජලය විසිරුවා හරිනවද කියන එක වෙනස් වෙනවා. එතකොට මේ ජල බිඳිතිවල ප්‍රමාණය කියන එකත් ඇත්තටම අපි භෝගේ තෝරා ගැනීම සලකා බැලීමක් කරන්න ඕනේ. සමහර භෝග තියෙනවා වැස්සට පවා ඊටාම සංවේදී භෝග. එහෙම නැත්නම් ජල පහරට සංවේදී භෝග. ජල පහර නිසා භෝගේ හානි වෙන්න පුළුවන්. ජල බිඳිත්ත විශාල වුණොත් භෝගයට හානි කරන්න පුළුවන්. අන්න එවැනි සාධක පවා සලකා බලලා තමයි අපි විසිරුම් හිස තෝරගන්නේ. එතකොට එහෙම හානි කරන භෝග සඳහා තමයි අපි අර කතා කරපු මිනි ස්ප්‍රින්ක්ලර්ස්. එහෙම නැත්නම් කුඩා පරිමාණයේ විසිරුම් හිස් යොදා ගැනීම හැකියාව තියෙන. එහෙම නැත්නම් මූලමණ්ඩල කලාපයට ඉතාම ආසන්නයෙන් ජලය විසිරීමේ හැකියාව තියෙන. එවැනි තෝරා ගැනීම හැකියාවක් තියෙන අතරම ගොවි මහතුන්ට තමන්ගේ භෝගය අනුව ඔබේ වගාව වෙත අවශ්‍ය ජල සම්පාදන ක්‍රමවේදයන් විශේෂයෙන්ම
සුද්‍ර ජල සම්පාදන ක්‍රමවේදයන්ට අදාළව අපි විසිරුම් ජල සම්පාදනය පිළිබඳව කතා බහ කළේ මේව පිළිබඳ දැනුම ඔබට අවශ්‍යයි ප්‍රායෝගිකව අත්හදා බලන්න නම් ඔබේ වගා ශාස්ත්‍රයේ කුඩා වුණත් මහා පරිමාණ වුණත් මේ පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබෙනවා නම් මේවා ඔබේ වගා ශාස්ත්‍රය වෙනුවෙන් ආයෝජනය කරන්න හැකියාව තිබෙනවා සහකාර අධ්‍යක්ෂතුමා කොහොමද ආධුනිකයෙක් මේ දේවල් පිළිබඳ තොරතුරු ලබා ගන්නෙ ඔය ඇත්තරම ඕනෑම කෙනෙකුට ගොවි මහත්මයෙකුට වෙන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට වෙන්න පුළුවන් මේ ශාස්ත්‍රයේ නියැලලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් අනාගතේ නියැලෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ සියලුම දෙනාට දැනුම සහ උපදේශන සේවාවන් සැපයීමට කුෂිකර්ම දෙපාර්තමේන්තුව බැඳලා ඉන්නවා ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පිහිටලා තියෙන්නේ ගන්නරුව කෘෂි තාක්ෂණික උද්‍යානයේ කොටසක් විදිහට ඒතර ගන්නරුව කෘෂි තාක්ෂණික උද්‍යානයේ නැරඹීමට එන ඔබ සියලු දෙනාටම හැකියාව තියෙනවා ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ශ්‍රේෂ්ඨයත් සහ ඒ ආශ්‍රිතව පැවතින මේ සුද්ධ ජල සම්පාදන පද්ධති පිළිබඳ උපදේශන සේවාවන් සහ ආදර්ශ නැරඹීමට නිරන් විමිත අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන ඔව් අපි පළමුව කතා කරා විසිරුම් ජල සම්පාදනයේදී භාවිත කරන විසිරුම් හිස් ආකාර හතරක් සම්බන්ධයෙන් ඒ අපි කතා කරපු ආකාර හතරෙන් අපි ප්‍රථමයෙන්ම කතා කරපු බ්ලේඩ් ස්ප්‍රින්ක්ලර් එක කියන විසිරුම් හිස තමයි මම මේ අවස්ථාවේදී ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ තමයි මේ බ්ලේඩ් ස්ප්‍රින්ක්ලර් කියන විසිරුම් හිස මේකෙදි මේ කොටස තමයි අතරම විසිරුම් මල එහෙම නැත්නම් විසිරුම් හිස වෙන්නේ මේ කොටස හරහා තමයි මේ විසිරුම් හිසට අවශ්‍ය කරන ජලය සැපයීම සිද්ධ කරන්නේ පාර්ශ්වික නලයේ සිට එතකොට මේ කොටසට අපි අතරම රයිසර් එකක් එහෙම නැත්නම් එසෝමක් කියන නමිනුත් අපි හඳුන්වනවා මේ විදිහට තමයි බ්ලේඩ් ස්ප්‍රින්ක්ලර් එක කොටස් සමන්විත වෙන්නේ. එතකොට බ්ලේඩ් ස්ප්‍රින්ක්ලර් ෆීල්ඩ් එකේ හයි කරනකොට එහෙම නැත්නම් ශේෂ්ත්‍රයේ සවි කිරීමේදී මීටර් 5න් 5ට තමයි පරතරයට විසිරුම් හිස් ශේෂ්ත්‍රයේ සවි කිරීම සිද්ධ කරන්නේ. එක අක්කරයක් සඳහා විසිරුම් හිස් 160ක් අවශ්‍ය වෙනවා. මේ විදිහේ විසිරුම් හිස් සවි කරනවා නම් ඔව් මම කලින් හඳුන්වලා දීපු දෙවෙනි ආකාරයේ විසිරුම් හිස තමයි ඔබ මේ දකින්නේ මේක තමයි ඉම්පැක්ට් ආකාරයේ විසිරුම් හිසක් එහෙම නැත්නම් ඉම්පැක්ට් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් කියලා අපි හඳුනාගන්නේ මේ විසිරුම් හිසේදී විසිරුම් හිසට අවශ්‍ය කරන ජලය සපයන වෙනම බාහිර නලයක් තියෙනවා මේක එසවුමක් හරහා පොළොවට සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා ඒතර මේ විසිරුම් හිස් අපි සවි කරනවා නම් ශේෂ්ත්‍රයේ මීටර් 10 පරතරයට තමයි සවි කිරීම සිද්ධ වෙන්නේ කියන්නේ විසිරුම් හිස් දෙකක් අතර පරතරයේ මීටර් 10ක් සහ පාර්ශ්වික නල දෙකක් අතර පරතරයේ මීටර් 10ක් වෙන විදිහට තමයි මේක ශේෂ්ත්‍රයේ සවි කිරීම සිද්ධ කරන්නේ ඒක අක්කරයක් සඳහා විසිරුම් හිස් 40ක් අවශ්‍ය වෙනවා මේ ආකාරයේ විසිරුම් සවි කිරීමක් සිද්ධ කරනවා නම් හරි මේ තමයි අපි කතා කරපු තුන්වෙනි ආකාරයේ විසිරුම් හිස මිනි ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් එහෙම නැත්නම් කුඩා පරිමාණයේ විසිරුම් හිසක් කියන එක තමයි මේ වෙලාවේ මම අඳුනලා දෙන්නේ මේ විසිරුම් හිස සඳහාත් ජලය සපයන බාහිර නලයක් වෙනම තියෙනවා අපි මේකට කියනවා මයික්‍රෝ ටියුබ් එකක් කියලා මේ මයික්‍රෝ ටියුබ් එක මගින් තමයි ජලය සැපීම සිද්ධ කරන්නේ මේකත් එසවුමක් කරා පොළොවට සම්බන්ධ කරන්න පුළුවන් මේ නලයේ මේ කෙළවර තමයි පාර්ශ්වික නලයට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ එතකොට මේ විසිරුම් හිස් සවි කරනවා නම් ඇත්තරම මිනි ස්ප්‍රින්ක්ලර්ස් නම් වෙළඳ පොලේ ආකාර විවිධාකාරයෙන් මිලදී ගැනීමට තියෙනවා විවිධ පිරිවිතරයන්ගේ සමන්විත එකක් මම දැන් මේ පෙන්වන විසිරුම් හිස මීටර් 4 පරතරයට තමයි ශේෂ්ත්‍රයේ සවි කිරීම සිද්ධ කරන්නේ විසිරුම් හිස් 250ක් අවශ්‍ය වෙනවා එක අක්කරයක් සඳහා අපි ඊළඟට පෙන්වන්නේ ඊටාම කුඩා පරිමාණයේ මයික්‍රෝ ස්ප්‍රේ එකක් කියලා අපි හඳුන්වලා දීපු විසිරුම් හිස් ආකාරය මේක ඇත්තටම විසිරුම් හිසක් කියලා කිව්වට බෝගේට ඉහළින් ජලය සැපීමක් නෙමෙයි මේක සිද්ධ කරන්නේ පොළොව මට්ටම ආසන්නයෙන් ජලය සැපීමක් තමයි මේක සිද්ධ කරන්නේ එතකොට මේක සවි කරන්නේ ගොඩාක් කාලාට කෙටි පරතර බෝග සඳහා බෝංචි වගාවක් වගේ වගාවක මිරිස් වගාවක් වෙන වගාවක සම්පූර්ණ පාත්‍යයක්ම තෙමෙන ආකාරයෙන් ජලය සැපීමට මේ ඉතා කුඩා විසිරුම් හිස භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා මයික්‍රෝ ස්ප්‍රේ එකක් කියලා තමයි මේක හඳුන්වන්නේ මේක සවි කිරීමේදී අඩි 3/3ට තමයි පාර්ශ්වික නලය තුල මේ විසිරුම් හිස් සවි කිරීම සිද්ධ කරන්නේ ඉතාම පහසුවෙන් පාර්ශ්වික නලයකට මේ ආකාරයෙන් මේක සවි කර ගැනීමේ හැකියාව තියෙනවා පාර්ශ්වික නලයකට මේ ආකාරයට හොඳයි අපි මේ ළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක් ඔබගේ ශේෂ්ත්‍රයේ සවි කර ගන්න ආකාරය තමයි අපි සරලව පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ මේකෙදි උදාහරණයක් විදිහට අපි ගන්නෙ මේ වෙනකොට ගොවි ශේෂ්ත්‍රවල බහුලව භාවිත කරන බ්ලේඩ් ආකාරයේ විසිරුම් හිස් සහිත ජල සම්පාදන පද්ධතියක් සවි කර ගන්න ආකාරය මේ අපි පැහැදිලි කරන ක්‍රමයෙන් ජල සම්පාදන පද්ධතියක් සවි කර ගැනීම තියෙන ප්‍රධාන වාසිය තමයි ශේෂ්ත්‍රයේ බෝගේ මාරුවක් සිද්ධ වෙන අවස්ථාවේදී සහ බිම් සකස් කිරීම සිද්ධ කරන අවස්ථාවේදී අපිට හැකියාව තියෙනවා මේ පද්ධතිය සම්පූර්ණයෙන් ගලලා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරලා බිම් සකස් කිරීම සිද්ධ කරලා ඊළඟකන්නේ නව බෝගයක් ස්ථාපනය කරන අවස්ථාවේ නැවත ශේෂ්ත්‍රයේ ස්ථාපනය කර ගැනීමට. ඒ කියන්නේ මේ ජල සම්පාදන පද්ධතිය ශේෂ්ත්‍රයේ තිබීම
බිම් සකස් කිරීමේ කටයුතු වලට බාධාාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ ගලවා ඉවත් කර ගැනීම හැකියාව ලැබෙනවා. ඒක තමයි මේ සවිකරණ ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය. එතකොට මම විස්තර කරගෙන යන්නම් අපි මේක සවිකරණ ආකාරය. ප්‍රධාන වශයෙන්ම මේක සවිකරනකොට ජල පොම්පේ ඉඳලා ශේෂ්ත්‍රයට ජලය ගේන නලයක් තියෙනවා මේ නලය. අපි මේ නලය හඳුන්වනවා උපප්‍රධාන නලය කියලා. ජල පොම්පේ සිට ශේෂ්ත්‍රයට ජලය සපයන නලය තමයි මේ තියෙන උපප්‍රධාන නලය කියලා අපි මේක හඳුනා ගන්නවා. මේ වෙලාව අපි භාවිත කරලා තියෙන්නේ අඟල් 2 PVC නලයක්. එහෙම නැත්නම් මිලිමීටර 63 PVC නලයක් තමයි මේ වෙලාවේ අපි ශේෂ්ත්‍රයට ජලය ගෙනීම සඳහා භාවිත කරලා තියෙන්නේ. එතකොට මේ ස්ථානයෙන් තමයි අපි මේකට සවිකරන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ශ්වික නලයක්. අපි කියනවා මෙන්න මේ ආකාරයේ නලවලට LDP බට කියලා. LDP බටයක් තමයි අපි භාවිත කරන්නේ පාර්ශ්වික නලයක් විදිහට. මේක මිලිමීටර 25 LDP බටයක්. මේ නලය මේ PVC නලයට සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වෙලාවේදී මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේ සම්බන්ධ කරගන්න අපි භාවිත කරන විශේෂ උපාංගයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ කොටසක් අපි මේ කොටස හඳුන්වා ගන්නවා සැනල් ක්ලෑම්ප් එකක් කියලා. සැනල් ක්ලෑම්ප් එකක් කියලා. මේ සැනල් ක්ලෑම්ප් එක මගින් තමයි අපි පාර්ශ්වික නලය උපප්‍රධාන නලයට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සම්බන්ධ කිරීමේදී අපි සම්බන්ධ කරන ආකාරය මෙතන පරීක්ෂා කරලා බැලුවොත් එහෙම අපි ප්‍රථමයෙන්ම උපප්‍රධාන නලයේ පිටතර ජලය ලබා ගැනීම සඳහා මේ ආකාරයේ සිදුරක් සකස් කරගත යුතුයි. මේක මිලිමීටර 20ක් පමණ විශ්කම්භයේ තියෙන සිදුරක් සකස් කර ගැනීම ප්‍රමාණවත් මේ වෙලාවේදී. මේ සිදුරෙන් තමයි ඇත්තරම උපප්‍රධාන නලයෙන් ගෙනෙන නලය පාර්ශ්වික නලයට සැපයීම සිද්ධ කරන්නේ. මීළඟට අපි සැනල් ක්ලෑම්ප් එක සවි කිරීමේදී මේ සැනල් ක්ලෑම්ප් එකේ නු ජලය පිටවන ස්ථානයේ මේ විදිහේ මුදුවක් අපිට දැක් ගැනීමට පුළුවන්. අපි මේකට කියනවා ඕරින් එකක් කියලා. මේ ඕරින් එක තියෙනවද කියන එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තරම මේක සවි කිරීමේදී එහෙම නැති වුණොත් මෙතනින් ජලය කාන්දීමක් සිද්ධ වෙන පුළුවන්. අපි දැන් බලමු මේ සැනල් ක්ලෑම්ප් එක කොහොමද උපප්‍රධාන නලයට සවි කරගන්නේ කියලා. හොඳයි, අපි බීලඟට පෙන්වන්න උත්සාහ කරන්නේ පාර්ශ්වික නලය කොහොමද සැනල් ක්ලෑම්ප් එකට සවි කරන්නේ කියලා. අපි සැනල් ක්ලෑම්ප් එක සවි කරගන්න ආකාරය පළමුව පෙන්වුවා. අපි මීළඟට සවි කරනවා මෙන්න මේ ආකාරයේ කොටසක්. අපි මේකට කියනවා මේල් නිපල් එකක් කියලා. මේල් නිපල් එකක් කියලා මෙවැනි ආකාරයේ කොටසක්. මේක තමයි සැනල් ක්ලෑම්ප් එකට මේ ආකාරයට සවි වෙන්නේ. මේක සවි කරාට පසුව අපි හැම පාර්ශ්වික නලයක්ම ආරම්භයේ මේ වගේ බෝල් වැල් එකක් සවි කරනවා. මේල් නිපල් එකේ අනිත් පැත්තට මේ බෝල් වැල් එක සවි කිරීම සිද්ධ වෙනවා මීළඟට. මෙසේ සවි කරගත් බෝල් වැල් එකේ කෙළවලට අපි ඊළඟට සවි කරගන්න කොටස අපි කියනවා මේල් ඇඩැප්ට් එකක් කියලා. මේ කොටසේ තියෙන විශේෂත්වය තමයි එක කොටසක අපිට දැක ගන්න පුළුවන් මේ ආකාරයේ පොට තියෙන ආකාරයක් සහ අනිත් කොටස පොඩ්ඩක් විශේෂණ වූ ආකාරයක්. මේ පොට තියෙන පැත්ත ඇත්තටම සවි වෙන්නේ බෝල් වැල් එකට මේ විදිහට. අනිත් කෙළවර අපි කතා කරපු පාර්ශ්වික නලය සම්බන්ධ කර ගැනීම සඳහා තමයි මේ ආකාරයට පාර්ශ්වික නලය සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා අනිත් කොටසට. හොඳයි, අපි මේ ආකාරයට තමයි උපප්‍රධාන නලයකට පාර්ශ්වික නලයක් සම්බන්ධ කරගන්නේ. අපි බලමු මීළඟට මේ අපි සම්බන්ධ කරගත් පාර්ශ්වික නලය තුළ අපි කොහොමද විසුරුම් හිස සම්බන්ධ කරන්නේ කියන ආකාරයත් පැහැදිලි කරගමු. අපි කලින් විස්තර කරා බ්ලේඩ් ආකාරයේ විසුරුම් හිස් සවි කරන්නේ මීටර් 5x5 පරතරයට කියලා ශේෂ්ත්‍රේ. එතකොට මේ ආකාරයට පාර්ශ්වික නලයක් තුළ මීටර් 5ක් දුර ගමන් කරපු තැන අපිට පුළුවන් පළවෙනි විසුරුම් හිස් සවි කරන්න. මේ විසුරුම් හිස් සවි කිරීමේදී අපි එතන අපි අර කතා කරපු මිලිමීටර 25 LDP බටේ කපනවා. කපලා මේ ආකාරයේ T කනෙක්ටර් එකක් හරහා තමයි විසුරුම් හිස් සවි කිරීම සිද්ධ කරන්නේ. එතකොට පාර්ශ්වික නලයේ දෙපස T කනෙක්ටරේට මේ ආකාරයට දෙපසින් සවි වෙනවා. ඊට ඉහළින් තමයි විසුරුම් හිස මේ ආකාරයට සවි කිර ගැනීම සිද්ධ කරන්නේ. ඊට පසුව විසුරුම් හිස ශේෂ්ත්‍රයේ ඍජුව රඳවා ගැනීම සඳහා අපිට ආධාරකයක් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයේ ආධාරකයක් හරහා විසුරුම් හිස ශේෂ්ත්‍රයේ ඍජුව රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. යම්කිසි නූලක් වැනි දෙයකින් මේ විදිහට ගැට ගහලා අපිට මේක ඍජුව රඳවා ගැනීමේ හැකියාව තියෙනවා.